අයිබවන් සුබදාසකමටම ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම විනදා මේ කතා කරන්නේ නම් මේ පරිසරයට ඇවිල්ලා පරිසරයේ තියෙන යම් යම් සුන්දර ස්ථාන ඕගොල්ලොත් එක්ක බෙදා හදාගන්න එක තමයි කරේ. නමුත් අද මම මේ උත්සාහ කරනවා මේ ඊට අමතරව මේ පොඩ්ඩක් ආලෝචිත මාතෘකාවක් යටතේ ඕගොල්ලන්ට පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ වෙනකොට ලංකාවේ හැමෝම ලංකාවෙන් එළියට ගිහිල්ලා වෙනත් රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රම සහ විධීන් හොයන අතර මේ හොයන අතරතුර ඉන්නේ. ඉතින් මේ ජපානයේට ඉන්න මේ දවස්වල ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් මේ උනන්දු වෙනවා. ඒ වගේම මේ වර්කින් වලට ඉන්නත් ගොඩක් අය උනන්දු වෙනවා. ඒ අතරින් මේ ජපානයේ මේ ශිෂ්‍යත්ව ක්‍රමයක් තියෙනවා මේ MEXT කියලා. මේ MEXT කියන ශිෂ්‍යත්ව ක්‍රමය ජපන් භාෂාවේදී මොම්බු කකකුෂෝ කියලා හඳුන්වනවා. මේක ජපන් ගවර්න්මන්ට් එකෙන් තමයි කරන්නේ. ඉතින් මේ MEXT කියන්නේ Ministry of Education, Culture, Sport, Science and Technology කියන එක. ඉතින් මේ ස්කෝලර්ෂිප් එක ජපානයෙන් ගොඩක් රටවලට ප්‍රදානය කරනවා. ඉතින් අපේ රටත් ඒ අතරින් එකක්. ඉතින් මම හිතනවා මේක හොඳ ඔපචුනිටි එකක්, මේක හොඳ ගෝල්ඩන් ඔපචුනිටි එකක්. මොකද මේ දැන් ජපානයට සාමාන්‍ය විදිහට ස්ටුඩන්ට් වීසා එකට එනවා නම් ගොඩක් ලොකු මුදලක් අපිට වැය කරන්න ඕන. ඉතින් මේ වගේ මේ චාන්ස් එකක් ඇත්තටම මේ හරිම වටිනවා. නමුත් මෙතන තියෙන ප්‍රධානම මේ කාරණේ තමයි මේක දැන් අපි හැමෝටම මේකට ඇප්ලයි කරන්න බෑ. මේකට සුදුසුකම් කිහිපයක් සපුරන්න ඕන. ඒ නිසා ඉතින් ඒ ටික කරගන්න පුළුවන් නම් ගොඩක් අයට ඉතින් මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් මේ ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ ලංකාවේ පෝස්ට් ග්‍රැජුවේට්, අන්ඩර් ග්‍රැජුවේට්, ඒ වගේම ටෙක්නිකල් කොලේජ්, ඒ වගේම මේ ට්‍රේනින් කොලේජ්, ඒ වගේ ස්ටුඩන්ට්ස්ලට මේ ස්කෝලර්ෂිප් එක මේගොල්ලෝ මේ ප්‍රදානය කරනවා. එතකොට මේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ලටයි අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ලටයි මේ ඇප්ලයි කරද්දී ඒගොල්ලෝ ලංකාවේ අවුරුදු 12ක මේ අධ්‍යයන වර්ෂ 12ක් මේ ඉවර කරලා තියෙන්න ඕන. ඒක තමයි මේ එක සුදුසුකමක්. ඒ වගේම ටෙක්නිකල් කොලේජ් හරි මේ ට්‍රේනින් කොලේජ් ස්ටුඩන්ට්ලටයි මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරනකොට අවුරුදු 11ක අධ්‍යයන වර්ෂ ඉවර කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ පෝස්ට් ග්‍රැජුවේට්, ඒ කියන්නේ පශ්චාත් උපාධිය සඳහා මේ ශිෂ්‍යත්වය ලබා ගන්න අයට මාසිකව ජපාන් රජය විසින් මේ 1,00,000 ජපාන් යෙන් වලින් 1,43,000 සිට 1,45,000 දක්වා මුදලක් මේ මාසිකව මේගොල්ලෝ මේ ලබා දෙනවා. ඒ වගේම එතකොට මේ මුදල හම්බෙන්නේ මේ පෝස්ට් මේ ග්‍රැජුවේට්ස්ලට විතරයි. ඒ කියන්නේ පශ්චාත් උපාධි වලට ඇප්ලයි කරන අයට විතරයි. එතනින් ගියාට පස්සේ මේ අන්ඩර් ග්‍රැජුවේට්, ඒ වගේම මොනවාද ටෙක්නිකල් කොලේජ්, ඊට පස්සේ මේ ට්‍රේනින් මේ කොලේජ්, ඒ වගේ ස්ටුඩන්ට්ස්ලට 1,17,000 වගේ මුදලක් මේගොල්ලෝ මාසිකව මේ ශිෂ්‍යත්වයක් විදිහට ප්‍රදානය කරනවා. ඉතින් ඊට අමතරව මේගොල්ලෝ මොනහරි ෆීල්ඩ් එකේ වැඩ කරද්දී, රිසර්ච් වගේ දේවල් කරද්දිත් මේගොල්ලන්ට මේ ජපානින් වලින් 2,000-3,000 වගේ මුදලක් මේගොල්ලෝ දෙනවා කියලා මේගොල්ලන්ගේ සටහන් වල දාලා තියෙනවා. ඉතින් මේ දීමනා මේ පාඨමාලා අවසන් වනතුරු දැන් අපේ මේ ඕගොල්ලන්ගේ මොනහරි එන ඩිග්‍රී එක මොනහරි පාඨමාලා රිසර්ච් එකක් වෙන්න පුළුවන්. ඒක අවුරුදු 4ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 6ක් 7ක් වෙන්න පුළුවන්. නමුත් ඒ කාල සීමාව ඇතුළත මේක අවසන් වනතුරු ජපාන් රජය මේක අපි වෙනුවෙන් මේ ප්‍රදානය කරනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේ ස්කෝලර්ෂිප් එකේ තියෙන ස්කූල් ෆී එක, ඊට පස්සේ මේ ඇඩ්මිෂන් ෆී, ඒ වගේ හැම දෙයක්ම ජපාන් රජය විසින් දරනවා. ඉතින් මේ ස්කෝලර්ෂිප් එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේගොල්ලෝ අපිට එයා ටිකට් එකෙන් නම් ඉෂුව කරනවා. අපි මෙහෙට ජපාන්ට එන්න අවශ්‍ය අපේ එයා ටිකට් එකක් අරන් දෙනවා. අපේ පාඨමාලා ඉවර කරලා අපි ආපහු යනකොට ඒකට අදාළ ටිකට් එකක් මේගොල්ලෝ අපිට අරන් දෙනවා. මෙතන මේ එක විශේෂ කාරණයක් තියෙනවා. මොකද්ද? දැන් අපි අවුරුදු 4ක අපේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරයි කියනකොට ඊට පස්සේ අපි උදාහරණකට අපි බැචලර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා ඊට පස්සේ අපිට මාස්ටර් ඩිග්‍රී එක කරන්න ඕන නිසා අපි අපේ වියදමෙන්, අපි වෙන ස්පොන්සර් කෙනෙක්ගේ හරි ආධාරයෙන් හරි අපේ වියදමෙන් හරි අපි එතනින් එහෙට හයි ස්ටඩි වලට යනවා නම් එතනදී මේගොල්ලෝ මේ ගෙවීම් කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ශිෂ්‍යත්වය එතනින් නවත්තනවා. ඒ වගේම අපිට ආපහු මේ රටට යන ටිකට් එකත් අපිට ඉෂුව කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අපිත් එක්ක මේකට මේ ස්කෝලර්ෂිප් එක දෙන්න කලින් අපිත් එක්ක ඇග්‍රීමෙන්ට් එකකට එනවා. ඉතින් අපි ඒකට අනුව තමයි මේ ස්ටඩි කාලේ මේ අපි ඉන්න ඕන, ගත කරන්න ඕන. ඒ රූල්ස් වලට හිටියොත් තමයි අපිට ස්කෝලර්ෂිප් එක කන්ටිනියු මේ අපේ ස්ටඩි කාලේ ඉවර වෙනකන් ලැබෙන්නේ.
ඉතින් මේ ජපානයට මුලින්ම ආවට පස්සේ මේ ස්කෝලර්ෂිප් එකෙන් ඉස්සල්ලාම අපිට අවුරුද්දක් පුහුණු පාඨමාලාවක් තමයි තියෙන්නේ. මොකද අපි කරන්න මේ බලාපොරොත්තු වෙන මේ කෝස් එකට පාඨමාලාවට ඇතුළු වෙන්න කලින් ඒහා මේ පුහුණු වීමක් මේගොල්ලෝ දෙනවා. ඉතින් එතනදී ජපාන් ලැන්ග්වේජ් එක මේ ප්‍රධාන දෙයක්. ඉතින් මේක අපි මේ අවුරුද්දක් ඇතුළත කාලේ හොඳට අපි ස්ටඩි කරලා ජපනීස් මේ අපි පුළුවන් තරම් මේ හොඳට මේ ෆ්ලුවන්ට්ලි මේ කතා කරන්න ලියන්න කරන්න හදා ගන්නවා. ඉතින් ඒක මේ අධ්‍යාපනයත් එක්ක මේ ටච් වෙලා ඉන්න කෙනෙක්ට ඒක මහලොකු දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. ඉතින් මේ එහෙම කරලා මේ අවසාන්ට අවුරුද්ද අවසාන්ට උගුල්ලන්ට තවත් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එකෙන් මේගොල්ලෝ තීරණය කරනවා මේ පාඨමාලාවට මෙයන් සුදුසුද නැද්ද කියන එක. ඉතින් ඒ නිසා මොනෑම හේතුවක් නිසා හරි ඕගොල්ලන්ට මේ ටෙස්ට් එක පාස් කරගන්න බැරි වුණොත්, ඕගොල්ලෝ ෆුකෝ කකුනොත්, ඒ කියන්නේ ෆේල් වුණොත්, ඕගොල්ලන්ටයි ලංකාවට යන්න සිද්ධ වෙනවා. මොකද ඕගොල්ලෝ ස්කෝලර්ෂිප් එක කැන්සල් වෙනවා. ඉතින් මේ නමුත් මං හිතන්නේ මේ වෙනතුරු එන කිසිම කෙනෙක්ට, ඒ කියන්නේ ලංකාවේ ඒ චැලෙන්ජ් එක අරගෙන ලංකාවේ ලංකාවේ ඉම්බිසියට ගිහිල්ලා ඒක ෆේස් කරලා ඒ ටෙස්ට් එක පාස් කරලා ජපානට ඇවිත්ලා මේ අවුරුද්ද ඇතුළත ඕගොල්ලන්ට ලැන්ග්වේජ් එකේදී ඕගොල්ලෝට ඒ ටික කරගන්න බැරි කියලා හිතන්න බෑ. මොකද ජපානයට ආවට පස්සේ ඕගොල්ලන්ට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තියෙන පහසුකම් තවත් වැඩි. මේ පහසුකම් වැඩි කියන්නේ මේ ගොඩක් ඕගොල්ලන්ට ලැන්ග්වේජ් එක මේ යූස් කරන්න ගොඩක් අය මේ හම්බ වෙනවා. එතකොට ප්‍රැක්ටිකලි ඕගොල්ලෝ ලැන්ග්වේජ් එක පාවිච්චි කරනවා කියන්නේ ඕගොල්ලන්ට මේ එතනින් හෙට ටික ටික ඕගොල්ලන්ගේ දැනුම තව තවත් වර්ධනය වෙනවා කියන එක. ඒ නිසා ඒ ටික කරගන්න මේට එන්න ට්‍රයි කරොත්, එන්න පුළුවන් වුණොත් ඉතුරු ටික කරගන්න එහෙම මේ අපහස්තාවයක් වෙන එකක් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මේ භාෂාවේ ප්‍රවීණයන්ට මේ ස්කෝලර්ෂිප් එකට මේ ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්න පුළුවන්. හේතුව දැන් ඒගොල්ලන්ට ඇවිත්ලා මේ කෝස් එකට ඇතුල් වෙන්න පුහුණු වීම කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අවුරුද්ද අවශ්‍ය වෙන්නේ නැහැ. නිසා මේ ඕගොල්ලෝ මේ ලංකාවේ ජපනීස් හදාරපු අය නම් ඒගොල්ලන්ට මේකට මේ ස්කෝලර්ෂිප් එකට ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් අනිත් කාරණේ නම් මේක මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න අවුරුදු 18කට වැඩි වෙන්න ඕන. ඒ වගේම ජපානයේ පිළිගත් මේ විභාගයක් වෙන මේ JLPT කියන මේ විභාගයත් එක්සෑම් එකත් ඕගොල්ලෝ කරලා තියෙනවා නම් ඒක ලොකු සුදුසුකමක්. ඉතින් තාම ඒකට කාලේ නැතුවම නෙමෙයි ඕගොල්ලන්ට ටිකක් මහන්සි වෙන්න ඕන. නමුත් දැන් මේක මේ එන 2023 ඇප්ලයි කරන්න බැරි වීමක් වුණොත්, නමුත් මෙතනින් එහෙටත් මේ ස්කෝලර්ෂිප් එක දිගටම මේ පවතිනවා. මේ වගේ ස්කෝලර්ෂිප් කීපයක්ම තියෙනවා ජපානයේ අපිට මේ ප්‍රදානය කරන. ඉතින් ඒ නිසා සැලෙන්න එපා. මොකද දැන් අපිට සැලෙන්න කල්පනා කරන්න හිතන්න එහෙම වාතාවරණයක් අපේ රට ඇතුලේ අපිට ඉතුරු කරලා නැහනේ. ඒ නිසා ට්‍රයි කරන්න. ට්‍රයි කරලා කොහොම හරි මේ ජපානි හෝ වේවා මොනෑම් පිළිගත් රටක මිනිසුන්ට වටිනාකමක් දෙන රටකට යන්න උත්සාහ කරන්න. ඉතින් ඒ වගේ තවත් විවිධ රටවල විවිධ ස්කෝලර්ෂිප් ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේම මේගොල්ලන්ගේ මේ හෝම් පේජ් එකේ දාලා තියෙනවා. දැන් අපි ස්ටුඩන්ට් කෙනෙක් මෙහෙට ආවට පස්සේ මාසෙකමාරක් විතර අපේ වියදමින් අපිට මෙහි රැඳෙන්න වෙනවා. ඒ නිසා ඇමරිකන් ඩොලර් 2000ක් වාගේ මුදලක් මේ අරන් ඉන්නයි කියලා මේගොල්ලන්ගේ මේ නෝටිස් වල දාලා තියෙනවා. මේ ස්කෝලර්ෂිප් එකට 2023 අවුරුද්දේ කොලෙජ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක 2023 අප්‍රේල් මාසෙත් 10 මාසෙත් තමයි ජපානේ පටන් ගන්නෙ. ඉතින් මේකේ වැඩිපුර විස්තර මේ ලංකාවේ තියෙන ජපාන් එම්බසිකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මොකද මෙතන මේ හා සම්බන්ධ මේ හැම කාරණයක්ම සිද්ධ වෙන්නේ ලංකාවේ තියෙන ජපාන් එම්බසි එකේ. එතන තමයි ඕගොල්ලන්ට මේ ඉන්ටර්වියු තියෙන්නේ, එක්සෑම් ෆේස් කරන්න වෙන්නේ. ඒ වගේ මම හිතන්නේ ඒකේ විස්තරවල හැටියට ස්ටෙප් දෙකකට මේක මේගොල්ලන්ගේ මේ ඉන්ටර්වියු තියෙනවා, එක්සෑම් තියෙනවා. එතනදී ගොඩාක් බලන්නේ ජපනීස්, ඉංග්ලිෂ්, ඊට අමතරව මේ මැක්ස් මේ ගණිත විෂයන්. ඉතින් ඔය තුනේ තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන මේ විෂයන් තුන වෙන්නේ මේක මේ එක්සෑම් එකේදී. ඉතින් ඒ වගේම මේ ජපාන් ගවර්න්මන්ට් එකෙන් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න බැරි හේතුනුත් මෙන්න මේ හේතුන් නිසා මේවට ඇප්ලයි කරන්න බෑ කියලාත් මේගොල්ලෝ හේතුන් කීපයක් දක්වලා තියෙනවා. ඒක එකක් තමයි මේ කලින් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරලා බැරි වුණායට මේකට දෙවන වතාවට ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම තමයි දැනටමත් ජපානයේ වීස එකක් තියෙන අය මොනාහරි වර්කින් හරි වෙන ස්කූල් හරි මොනාහරි ස්ටුඩන්ට් වීසයක් හරි මොනාහරි වීස එකක් තියෙන කෙනෙක්ටත් මේකට ඇප්ලයි කරන්න බෑ.
ඒ වගේම මේක දැන් මේ පළවෙනි ටර්ම් එක පටන් ගන්නේ අප්‍රේල් මාසයේ නිසා අප්‍රේල් 1ත් 7ත් අතර මේගොල්ලෝ මේ ස්කෝලර්ෂිප් එකට ඕකේ වුණායි ජපානයට එන්න ඕනේ. ඒ නිසා මොනියම් හේතුවක් නිසා හරි ඒගොල්ලන්ට එන්න බැරි නම් ඒ දවස් සතිය ඇතුළත එහෙම එන්න බැරි අයටත් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න බෑ කියලා මේගොල්ලෝ සටහන් කරලා තියෙනවා. ඒ වගේම තව හේතුවක් තමයි කලින් ජපානයට ඇවිත්ලා ගිය අයට කලින් ජපානට ඇවිත් ගිහින් තියෙනවා නම් මොනවාරි ස්ටඩි හා සම්බන්ධ දෙයකට ඒගොල්ලන්ටත් ඇප්ලයි කරන්න බෑ. ඉතින් මීට වඩා වැඩි විස්තර කාරණා ගොඩක් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ලංකාවේ ජපාන් එම්බසියකට කතා කරා නම් මේ වෙනකොට ඔය ස්කෝලර්ෂිප් එක හා සම්බන්ධව මේ ගොඩක් කටයුතු මේ එම්බසිය එකේ කෙරෙගෙන යනවා. ඉතින් ඒ වගේම දැන් තවත් මේගොල්ලෝ විස්තර ඇතුව මේකේ මේ තවත් මේගොල්ලන්ගේ මේ හෝම් පේජ් එකේ අපිට මේ බලාගන්න පුළුවන් මෙහෙට මේ ස්කෝලර්ෂිප් එක අරගෙන මෙහෙට ආපු අයගේ ඒ ස්ටඩි කරන අතරතුරදී මේ ස්කෝලර්ෂිප් එක කැන්සල් වෙනවා නම් ඒවට හේතු මොනවාද කියලා. ඉතින් ඒව අතර මේගොල්ලෝ දක්වලා තියෙනවා දැන් මේ අපි ඇප්ලයි කරද්දී අපේ මේ ડોකියුමන්ට්ස් අපි මේගොල්ලන්ට සබ්මිට් කරනවානේ. ඒ ડોකියුමන්ට්ස් වල මොනවා හරි වැරදි දෙයක් තිබුණොත් අපි කියන්නේ මොනවා හරි බොරුවක් කරලා තියෙනවා නම් මේ ව්‍යාජ මේ ડોකියුමන්ට් අපි මේගොල්ලන්ට මේ සබ්මිට් කරලා තියෙනවා නම් එහෙම වුණොත් අපේ ස්කෝලර්ෂිප් එක අතරමැදි කැන්සල් වෙනවා. ඒ වගේම තමයි මේ කේයකු වල තියෙන කේයකු කියන්නේ මේ මොනවාද ඇග්‍රීමන්ට් අපි ඇග්‍රීමන්ට් එකකට සයින් කරනවනේ මේගොල්ලොත් එක්ක. ඒකේ තියෙන නීති රීති අපි පිළිපැද්දේ නැත්නම් අපි ස්ටඩි කරන කාලය අතරතුර එහෙමනොත් ඒගොල්ලන්ට අයිඩිය තියෙනවා මේ ස්කෝලර්ෂිප් එක කැන්සල් කරන්න. තව එකක් තමයි අපි ඇටෙන්ඩන්ස් අපි හරියට මේ අපේ පාඨමාලාවට සහභාගී වෙන්නේ නැත්නම් එහෙම ඒකත් ඒගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලන්ගේ කාල සීමාවක් ඇති අපි කියන්නේ අපිට එක්ස්කියුස් එකක් දෙන ඒ කරලා ඒගොල්ලන්ට මේ හැකියාව තියෙනවා මේ ස්කෝලර්ෂිප් එක කැන්සල් කරන්න. ඒකට තව හේතුවක් විදිහට දක්වලා තියෙන්නේ ජපාන් රටේ නීති රීති පිළිපදින් නැත්නම් ඒකත් අපේ ස්කෝලර්ෂිප් එක කැන්සල් වෙන්න හේතුවක්. මොකද මේගොල්ලෝ ගොඩක් මේ ජපාන් ජාතිකය මේ රට මේ ගොඩක් නීතිගරුක මේ පිරිසක් ඒක මේට එන මොකටම දකින්න පුළුවන් විශේෂ දෙයක්. නිසා ඒවට අපි ගරු කරලා ඒවට රෙස්පෙක්ට් කරලා මේක ඉන්නව නම් ඉන්න පුළුවන් එහෙම නැත්නම් මේ යන්න කියන මතය තමයි මේගොල්ලෝ ඉන්නේ. ඒ නිසා ඒවට මේ අපි මොන විදිහේ වීසාවකට මෙහෙට ආවත් මොන විදිහේ අපි මොන විදිහේ තරාතිරම් වල මිනිස්සුන්වත් මේ රට ඇතුලේදී මේ හැමෝම මේ හැමෝටම ජපන් ජාතිකයද විදේශිකයද කියලා නැහැ හැමෝටම නීති එකයි. ඒකට තව හේතුවක් තමයි ද අපි ස්කෝලර්ෂිප් එකක් මෙතනින් ආ මේගොල්ලන්ගේ ජපන් ගවර්න්මන්ට් එකෙන් අරන් තියෙනවනේ. ඊට අමතරව අපි මොනවා හරි තවත් අපි දැන් මේට ආවට පස්සේ ගොඩක් යාළුවෝ ඉන්නේ කට්ටියද සෙට් වෙනවනේ ඉතින් ගොඩක් ඉන්නවනේ මේ අපේ සහෝදරය මේ ඇවිත්ලා සහෝදර සහෝදරියෝ ඒගොල්ලෝ හරහා විස්තර අරගෙන හරි අපි මොනවා හරි ස්ටුඩන්ට්ලට දෙන මේ ලෝන් කියන ඒ වගේ එකකට ඇප්ලයි කරලා ඒ වගේ දෙයක් මේගොල්ලෝ දැනගත්තොත් එහෙම වුණත් මේ ස්කෝලර්ෂිප් එක කැන්සල් කරනවා කියලා මේගොල්ලන්ගේ මේ සටහන් වල දාලා තියෙනවා. දැන් මෙහි ගොඩක් වෙලාවට ඔගොල්ලෝ මෙහෙට ආවට පස්සේ ඔගොල්ලන්ගේ ස්කෝලර්ෂිප් එකේ මේ මුදල් වැටෙන්නේ ජපානයේ තියෙන පෝස්ට් ඔෆිස් එකකින් ඉෂ්‍යු කරන බැංක් account එකකට. එතකොට මේ පෝස්ට් ඔෆිස් බැංක් account එක ගොඩාක් මේ ජපානයේ ගවර්න්මන්ට් එකට චෙක් කරගන්න පුළුවන් පහසු වෙනවා. ඉතින් ඒ නිසා මේ මොනවා හරි අමතර මුදල් අපිට එනවා වගේ ඒගොල්ලන්ට ඒ වගේ දේවල් චෙක් කරගන්න පුළුවන් වුණොත් අපිට එහෙම මුදල් එනවා නම් අපි අමතර මොනවා හරි රැකියාවක් හරි නිරත වෙනවා නම් මේ ස්කෝලර්ෂිප් එකට හානියක් වෙනවා. මේක කැන්සල් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් මම මේ ස්කෝලර්ෂිප් එක හා සම්බන්ධ මේ කාරණා තියෙන මේ URL ඔයාලට මේ වීඩියෝ එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේදී මම ඔයාලට ලින්ක් කරන්නම්. ඔයගොල්ලෝ මේ බලන්න මේක තව තවත් විස්තර තියෙනවා. එතකොට මේ ලංකාවේ එම්බසි එකට කතා කරලා ගොඩක් විස්තර ගන්න පුළුවන් ලංකාවේ තියෙන ජපන් එම්බසි එකට එතනත් කතා කරලා විස්තර ගන්න. ඉතින් මේ අධෛර්යමත් වෙන්න එපා. මේක ටිකක් අමාරුයි. මොකද මේ ස්කෝලර්ෂිප් එක ටිකක් අමාරුයි. නමුත් ට්‍රයි කරන්න. ට්‍රයි කරොත් බැරි වෙන්නේ නැහැ. ඉතින් මේ ජපානයට එන්න මේ වගේ මේ ස්කෝලර්ෂිප් වගේම තවත් විවිධ කැටගරීස් වීසා කැටගරීස් තියෙනවා. එන්න පුළුවන් මේ ස්ටුඩන්ට් විදිහට එන්න පුළුවන්. අපි ස්කෝලර්ෂිප් නොලැබුණයි හැමෝටම ස්කෝලර්ෂිප් ලැබිලා එන අය නෙමෙයි ඉන්නේ. නමුත් මහන්සියලා හරි සපුරගෙන මෙහෙට එන අය ගොඩක් ඉන්නවා. ඉතින් වර්ක් කරන්න එන අය ඉන්නවා. ඉතින් ඒ වගේ වීසා වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඉදිරියේදීත් මම මේ වගේ මොනවා හරි මේ ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන කාරණා තියෙනවා නම් මේ ගැන මේ වීඩියෝ කීපයක් අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට ගොඩක් ස්තුතියි. මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම මේ මොනයම් විදියකින් හරි ජපානයට හෝ පිළිගත් මිනිස්සෙක්ට වටිනාකමක් දෙන
වෙනත් මොනාහරි රටකට යන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. මේ ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්. ජය වේවා. සයනරා.